ධර්මානුශාසනාව අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමු. සියපත් සදු බඹසුර නර උරේග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත් දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවවදාලේ හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. සතුටු වෙන නේද? එච්චරයි. දැන් මේ වෙලාවේ බණ අහන්න බැ ඔක්කොට මොකද? එහෙනම් දැන් සතුටුද? මොකද සතුටු වෙන බණ අහන්නද? සසල ගමන ගැන ආ දුක් දුකයි කියලා වැඩි අතන්න නෑ නෑ කට්ට කාගෙන හරි නේ බෙල්ලෙන් හරි කොන්ද කඩාගෙන හරි අපි මේ සසරේ යනවා ගිහි ජීවිතය අතහරිනවා ඈ නෑ ආන්දරෝනේ දුකයි කියලා දැන් මේක කොහොමද යන්නේ ගොඩ යන්න ඕන වැඩේ කරගන්න ඕන නේද එහෙම නේද තියෙන්නේ සල්ලි නැති අය මොකද කරන්නේ මොනවාරි උපක්‍රමයක් යොදලා ධනය හොයන්න දිවාරේ මහන්සි වෙනවා අලුත් දේවල් කල්පනා කරනවා හොඳින් මෙරෙන නරකින් හරි මුදලාට විකුණන දැන් කාටේ පාඩු අපිටම ඇල්ලුවා කියලා තරු ලැබුණෙත් එයාලට තමයි ඒකේ කෝටි ගණන් අම්බ කළේ එයා දැන් අපේ ජනාධිපතිතුමා හොඳ නිසා හොඳ හොඳ වෙලාවට හොරුන්ම අහුුණා නැත්නම් අපි තාම දන්නවද කුඩු වලට වෙච්ච දේ කුඩු නිසා මොනවද වෙච්ච දේ කියලා අපි දන්නවද නෑ ඉතින් මේ චුට්ටි කොටස ගිනි ගිනි කූරු පෙට්ටියකින් කොටස චූටි කොටස ඊටත් වඩා රුපියල් 1000ක් වෙනවා කියක් වෙනවද සමහර වෙලාවට පෑනවල අඩි දාලා තියෙනවා. පුඩු සැටි කකුල ඒ වාසිය බල කියන්නේ. කවදාවත් සැපෙන් ඉන්නේ යන්නේ? යන්නේ නැහැ. ලෝකෙට විස දීලා තමන් සැප විඳිනවා. ඔබ දැකලා ඉන්නේ නගරවල බාර් තියෙනවානේ මොන බාර්ද? අරක්කු බාර්, රාතකෑම තියෙනවා. පන්සල් යන පොලිමදික බාර් එකේ පොලිම. හවසට. 30 පන්සල්වල පොලිම තියෙන්නේ 30 බාර් එකේ. ළඟදී කොරෝනා වෙලාවේ රුපියල් 5000 දුන්නා. දීලා ඊට පස්සේ දවසෙන් බාර ඇරිලා. පහල තිබුණේ ඇරිලා. අම්බලන්තට යනකොට මම දැක්කා කිලෝමීටරයකට වඩා දුරට පෝලිමක් තියෙන මොනව ගන්නද පින් රැස් කරන්නවත් අමුත්‍ය ගන්නවත් නෙවෙයි. අර සුරා පානේ දෙන්නට. දැන් මේ සුරා පානේ කරලා මොනව ලැබෙන්නේ? පොඩි ආස්වාදයක් ලැබෙනවද? නැත්තම් බොයි. අපි දන්නේ මම නම් දන්නේ කොහොමද බීරම නැ ජීවිතේ බීපුවයි නා උඹලට මොනවද මේක දීවම ලැබෙන්නේ ඊයේ බස් එකේ යනකොට එක මිනිස්සෙ මලගෙදරකින් නැක්කා
ඒසී බස් එක නැගපු ගමන් ගඳක් ආවා ඉන්න බැරි වෙන්න මගේ ළඟට අනිත් ආඳුරෝ දැන් මාසේ ගලවගෙන ඉක්මනට දාගත්තා මම ඉත ටිකක් තේරුම් අරන් හිටපු නිසා මම දාගත්තේ නෑ ගඳවල අපි ඉවසන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ බීලා නෙවෙයි නා විවණක් බලන්න මේක නාලා නෙවෙයි ගඳයිනේ දැන් බස් එකක් ගඳගෙන දැන් මල ගෙදර ගිහිල්ලා මොකද වෙන්නේ දුක වැඩි කමට මිනිස්සු එකතු වෙලා සුරා පාන කරලා එහෙමද නැත්නම් අපි මල ගෙවන්න මෙච්චර අපි බණ කියනවා නේ මම දන්නවා බණ කියද්දි පස්සේ බොන කට්ටිය ඉන්නවා බණ කියද්දි කිදි පස්සේ බොනවා සමහර අය කියන බණ කියන හාමුදුරුවෝ බොනවා කාලේ අපේ ගම ටික කැලෑ ගමක් මහපැලැස්ස කියලා ගමක් එහෙ එක හාමුදුරු කෙනෙක් කියන්නේ බණට වඩින්න කියලා කාලා දැන් ගෙවුවේ නැත්නම් හාමුදුරුවෝ බණ කියන්නේ ගීල කියන සුසීලයට සුරාමේරේ වචනවාදත්තාන වේදමනේ අපේ ගමේ කසිප්පු එහෙම තියෙනවා ඒ නිසා ඒ පිරිමින අයිතික කසිප්පු බීල තමයි බණහන්න දැන් කවුද බීලින් හාමුදුරුවෝ බීලා මේ හාමුදුරුවෝ ජීවතුන් අතර නැහැ ඒකම මම කිව්වේ ජීවත් නැහැ ඉස්සර වෙච්චා දැන්නේ අහන උපාදන මාතෘ සතුටයි අපේම જાති හාමුදුරුවෝ අපි බොනෝ හාමුදුරුවෝ හාමුදුරුවෝ කියලා සුරා බොන්න එපා කියලා තායිපට සාදු කරනවා නේද එයා බීලා බොන්න එපා කියලා අපි බීලා සාදු කරනවා හරි හොඳයි ඒතර හාමුදුරුවන්ට පදමට වැදුනට පස්සේ තමයි හාමුදුරුව ලස්සනට බණ ටිකක් කියන්නේ එහෙනම් බණ කියන රටේ බණ කියන තැන පිරිත් ගෙවල් වල ඔබ දන්නවා නේද කෙහෙල් පඳුරු වස්සේ තමයි සප්පායම් වෙන්නේ මොනවා එක දෙයක් සුරා ඒතර වැරදි කරන්න එපා කියන තැනම වැරදි කරනවා නම් එතන අවබෝධයක් තියෙන මේ මිනිස්සු සසරි ගෙතර වෙයිද කවදා හිතන්නවත් පුළුවන් අදහෙට නම් ඊතර වෙන්නේ නෑ හැමදාම බීල පින්කම දවසටවත් බොන්නේ නැතුව ඉන්න බැරි තරම් කාලකන්නේ නා ආයේ සසර ගැන අහන්න දෙයක් නෑ බොන්නක හොඳයි කියලා අපිට කියන්න බෑ බොන එක වෙනම බී ගත්ත දෙයක් දැන් මේකේම නේද බණ කියන දරටත් වෙන්නේ බොන්න බලන්න දැන් බණ ගෙවල් වලට මම යනවා එකක වැඩි ඉස්සර නම් ගිනේ දැන් ටිකක් යන්න වෙලා තියෙනවා ආරාධනා කරන නිසා ගියාට පස්සේ හරීම අපහසුයි බණ කියන ඇයි ගේ ඇතුළට වඩා ඉන්නේ එළිය කයි වාරු ගන්න ඊට පස්සේ නමේ විතරකට තමයි කට්ටි එන්නේ ලොකුවට ඇයි බණ අහන නෙවෙයි කන් කෑම දාසල ටිකක් ඉන්නේ ඒ ගෙදර කන්න නෑ වගේ බණ පොලට නෝ කන් කමන්නේ බණ අහලා ගෑවට දැන් මේක එහෙම නෙවෙයි බණ ඉවර වෙලා හාමුදුරු වඩිනකන් ඉන්නවා ගෙදරට. ඇයි එහෙමවත් බණ ටිකක් ඇහිලා මේ කම් බීවි වෙයි කියලා බය ඇති නේ? අහන්නේ නැහැ. ඇහෙන මානෙක ඉන්නේ නැහැ නේ? ඔහරි විසයි. ඇයි ධර්මයත් එක්ක පුදුම විදිහේ තරහක් තමයි තියෙන්නේ. අධර්ම මිනිස්සුන් දෝ ආටානාටි සූත්‍රය තියෙන යමහර සමහර යක්ෂයෝ. යක්ෂයෝ යක්ෂ පැට යක්ෂ පැටික් කියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝත් එක්ක අමනාපයි. ඇයි කියලා හෙව්වොත්? ඇයි මේ යක්ක සතුන් මරන සොරකම් කරනවා කාමීච්ඡාචාරය යෙදෙනවා බොරු කියනවා සුරාපානය කරනවා ඒ කියන්නේ හීනයක් වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ස්වරූපයට උන් ওই පහම කරනවා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතුන් මරන්න එපා සොරකම් කරන්න එපා කාමීච්ඡාචාරය එපා බොරු එපා සුරාපානය එපා දැන් එපා කියලා බණ කියන කරනායට මොකද ඇති වෙන්නේ තරහ යනවා ආන්නේ නිසා යාලා කරදර කරන්න එනවලු මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එහෙම එනකොට තමයි කියුවේ විපස්සීස නමතු චක්කු මන්තස සිරිමතෝ ආදී ගාථා කිව්වෙ. මෙන්න මේ සද්බුදු පිළිත අනුගමනය කරන්න කිව්වා සත්කාරණ කරන්න කිව්වා යක්ෂයේ කරි යක්ෂණියේ කරි ඇඟට ආවේශ වෙනවා නම් අයයක්කෝ ගන්නාති අයයක්කෝ ආවේශ. ඒ අකුන්ට නෙමෙයි. මිනිස්සුන්ටත් එහෙමයි. යක්කවමනාප තර නිසා නම් මිනිස්සුත් එහෙමයි. වැරදි කරන මිනිස්සු කවදා බණහන්න කැමති නැහැ. එහෙනම් බෞතරයක් අපේ රටේ ඉන්නේ ශ්‍රද්ධාවන්තයෝද නැද්ද? නෑ ශ්‍රද්ධාව නෑ ඒක තේරෙන පාරට බැස්සට අපිට තේරෙනවා බස් එක ගියාට කවුද ගරු කරන්නේ නේද ගරු කරන ආඩුයි අපේම දානක් වෙන්න දැක්කොත් තහක බලන් යනවා ඇයි හාමුදුරුවන්ට කියක් හරි දෙන්න වේද කියලා බයයි මොකද එයාලා හිතන් ඉන්නවා හාමුදුරුවෝ කියන්නේ හිඟන්නේ හාමුදුරුවෝ කියන්නේ දැක්කදන මොන හරි ඉල්ලන જાත වෙන්නත් ඇති මන් දන්නේ අපි නම් ඉල්ලන්නේ නෑ හැබැයි බහුතරයක් අපේ රටේ ඉන්න හාමුදුරුවොත් ඔය පින්පත් ටික ගහගෙන ගියක් ගියක් ගන්න යන මිනිස්සුන්ට මහ වාදයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන කිසිම දෙයක් අපට ඉල්ලන්න එපා. දැනුම් දෙන්න පුළුවන් කැමති නම් පූජා කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කියලා කියනවා නම් ස්වාමීන් වහන්සේ යමක් කැපද
යමක් සුදුසු දෙයක ඉල්ලන්න මම දෙන්නම් කියලා එයාට කියන කැපකරුදායක. අනේ කැපකරුදායකින් මේ පමණ ප්‍රමාණය දැනගෙන ඉන්න පුළුවන්. ඒ කැතොර තෝන්චන ඉල්ලන්න බෑ. අවශ්‍යම දේ විතරක් ඉල්ලන්න පුළුවන්. ඊළඟ දස නෑ යන්නේ. අපේ අම්මගෙන් තාත්තගෙන් ලොකු අම්මගෙන් ලොකු තාත්තගෙන් පුංචි අම්මගෙන් පුංචි තාත්තගෙන් බාප්පගෙන් පුංචි අම්මගෙන් කියලා ඔය දස විතර ඥාති ඉන්නෝනේ. අනේ ඥාතිගෙන් විතරක් ඉල්ලන්න ඒ පමණ දැනගෙන. දැන් එහෙම නෙවෙයි ආවුදු ආපකමන් කියන්නේ මොකක් හරි නැති දෙයක්. मिनी සද්දාවට වෙන්නේ සමහරවිට සද්දාව තියෙන තිබුණට කතේ සල්ලි නැහැ බයයි කො ඉල්ලුවොත් දෙන්නේ මොනවද එහෙම නැහැ නේ නම් මේ ධර්මය අහපු අවබෝධයේ තියෙන සැදැහැටි ජනතාවක් රටේ ඉන්න එක නේ අපිට අපේ ජීවත් වෙන්නේ නැත්නම් අපිත් මැරෙලා ඉන්න නැහැ නේද හැබැයි වැඩිපුර දෙනාට සද්දාව නැහැ භික්ෂුන් වහන්සේනමත් දැකලා සංවර වෙන්නේ නැහැ දැන් බස් එක යනවා නම් අපි ඉතන වල ස්වාමීන් වහන්සේ කෙනෙක් කරන සිගරට් එකක් බොන්න හොඳ නැහැ කියලා නේ මම සමහර රියදුරු මහත්තුරිය දැක දැක සිගරට් බොනවා මෙල දුන් ටිකෙන් කොහෙද ස්වාමීන් වහන්සේ කටින් බිවෙනකොට නැහේ අපිත් බොනවා. මේක නිවැරදි දේවල් දැන් නීතියෙන් තහනම් කරලා තියෙනවානේ. ජනතාව රැස් වෙන තැන්වල දුම් පානය කරන් තහනම්. අපේ අලුත් නීතිය. ඉස්සර තිබුණේ දැන් තියෙනවා ඒක. බලන්න බෙලම සැල්වල වුණ වෙනම පැත්තක්. ස්මෝකින් ඒරියා කියලා තියෙන නම් කළ පිටරටවල පව. ඒක ඇත්ත. මොකද අපි තමන් බොනවා වුණාට අනිත් අය බොන්න කැමති නෑ. අරගෙන වෙන්නේ මොකද්ද? තව කෙනෙක් ළඟ ඉන්නවා ඔබ බොනකොට වෙන්නේ දුමත් එක්ක උලඟත් එක්ක उदयना යනකොට ගිය රත්නපුර පාරේ කොළඹ බස් එක යන්නේ. මොකද ගාලු පාරේ යනකොට ගොඩාක් අපහසුතාව වලට මුහුණ දෙන්නවා. බීම් මිනිස්සු නගිනවා. සිගරට් මොන අය වැඩි ඔය නිසා. සහ පාරත් හොඳයි අර පැත්තේ නිකන් සීතලයි. එහෙනම් යන වෙලාවේ දවසක් මගේ කකුල් දෙක අමාරු නිසා මම මේ කකුල් දෙක තියාගෙන ගියා රේන්ජින් එකට. දන්නවනේ රේන්ජින් එක. ප්‍රයිවට් බස් වලදී ලේලයින් බස්. දැන් AC බස් තියෙන ඉස්සර තිබුණ ලේලයින් බස් එක. මා පැය හයක් යන්නෝ. කකුල් දෙක නිසා මම ආනේ අරක තියාගත්ත අර මේ එන්ජින් එක උඩ. දැන් කොන් දොස්තරල කියන ආමඳුර කකුල් දෙක බිමට ගන්නවා. මොකද්ද කියන්නේ මෙයා? බිමට ගන්නකොට කහම්ම කරන් කණේ කළුවා. දැන් බලන්න මේ මිනිස්සුගේ ප්‍රඥාවත. දැන් මමත් ටිකක් සැරවිලා මම බැලනවා. මම කො මේ කනවන මේක වලින්න ඕනද මේකට? එන්ජිමට වැදගත්ද කන්නේ කියලා. ආමුගේ කකුල් දෙක දිස්සත් ගෙවෙනවා. ඒ කියන්නේ මට තරහමද මේතරම් මිනිස්සු මෝඩයි. මට ප්‍රශ්නයක් නැහැ අවබෝධයෙන් ගන්න පුළුවන්. හැබැයි මිනිස්සු කොච්චර මොග්දයිද මොඩයිද විශ්වකර සලකන්න ඕනේ එකට වඩා සලකන්නේ එන්ජිමයි. අර ඩයිනමෝ වගේ නේ. කවුද කිය ඩයිනමෝ තියෙනවද එක? ඒ වගේ තමයි එන්ජිම. දැන් මේ එන්ජිම කතාව. දැන් මේක මේ 2009 10 වෙච්ච කතාව. ඉතින් හරිම කනගාටු. ඇයි? මේ සිංහල රටේ බෞද්ධයෝ කියලා ගන්න මිනිස්සුම ඔහොම තමයි ස්වාමීන් වහන්සේලට සලකන්නේ. අන්තිම බස් එක යනකොට ස්වාමීන් වහන්සේනම කත දාන දැක්ක. ආ යම යම පරන්නේ නේද කොන්දොස්තරම කියනවා ඩ්‍රයිවර්. ඇයි ওই නැග්ගට ගියත්වත් ලැබෙන්නේ නැහැ. අනිත් එක මිනිස්සු කැමති නැහැ අද. ඇයි? සීට් එක දෙන්න වෙනවා. සීට් එක දෙන්න වෙනවා. කළුතර බෝධි වැඩසටහනට ගිහිල්ලා මම අද්දකින් බෝඩි කියන්නේ වෙන මම දන්නේ නැති දේවල් නේ මං කියන්නේ. මං කියන්නේ මං දැකපු දේවල්. බෝධිය ගාවින් නගින්න ඕනේ කොළඹ ඉඳන් කතරගම යන බස් එක. ඉතින් මොකෝ මං කොටුවට ගිහලා නගින්නේ. හැබැයි බස් හතර කරන්න කැමති වෙන හොල්ඩ් එකේ කියලා නතර කරන්නද අතන කවුරු බහිර නිසා නතර කරාට පස්සේ මම නැහැ නැගිට පස්සේ ගෑන් උන්ද කෙනෙක් ඉන්නවා ගෑන් එහෙම කියන උපාසිකාවක් කියන ගෑන් මේ ගෑන් කියා කිය නැගිටින්න බෑ කියලා ඇයි යන්නේ නතරගමන මම යන්නේ අම්මතු බස් දැන් කතා වල දිගල මම බැරි වෙන පෙන්නවා බෝඩ් එකක් තියෙනවා පූජ්‍ය පස්සේ සඳහා මම ඔයා අම්මා මහානලා නෑ මහල්ලනේ මම වහාම නැගිටින්න ඔක අපිට තියෙන දැන් ඔච්චර දුර මට හිටගෙන යන්න වෙන්නේ නෑනේ මෙයාල ශ්‍රද්ධා වන්තේ වුණා දැන් සීට් එක රසරම ගෙනියනවද නෑ
හැබැයි මිනිස්සු කොච්චර කෙලෙස් වලින් අන්දයි ලෝභයෙන් මසුරුකමින් අන්දයි මේ වාඩි වෙලා ඉන්න අතහැරගෙන සීට් එකවත් මොහොතකට අතහරගන්න මොහොතකට අතහරගන්න බෑ හැබැයි අපේ උපාසක මහත්තුරන් හිටපු වා සීට් ගන්න වෙනවා හරි ලස්සන ගෑනුමයි අපිට නෙමෙයි ලස්සන ගෑනු ආනි මං ගියේ එන්න වාඩි වෙන්න කියලා හරි අතින් අල්ල වාඩි කරවන හැබැයි විශ්ව වෙන සද්දා නෑ දන් දෙන්න කියලා දැන් තමන්ගේ දෙයක් දීම කියලා තියෙනවා මේ පොදුවේ තියෙන බස් එකේ සීට් එකවත් දෙන්න නැත්නම් කොහොමද දන්නේ उदयन राहुल विद्यालय අපි වැරදි කරනවා අපි කලුද ඒ අපි දිහා බලන්නේ නැත්නම් හරි බයයි දැන් අපේ ගෑනු කය නම් බලන්නේ නැහැ කිම ලැජ්ජා ඇයි කිරි බලන්නේ ඒ බයයි එහෙම දෙවලුත් තියෙන්න මම දන්නේ නැහැ මම තේරෙන්නේ කිරි බලන්නේ නැහැ ඉතින් මේ අන්තිම දවසේ ඔය දවස ගෙනකොට එක උපාසිකාවක් මම බහැලා වන් නිකන් ඔය එළියට ගියා ඉතින් මම ඇතුළේ ඉඳලා වැඩකුත් නැහැ අර ගැටි අපිට පේන්න පේන බණිස් කනෝ අපි මොකෙල ගිල ඉන්නේ උතන ඒ නිසා මම ගියා එළියට බාල්ක පොඩ්ඩ යනකොට එනවන පස්සෙන් ඉඳලා වැඩලා කව ස්වාමීන් වහන්සේ ගිලම්පස ටිකක් දුන්නට කමක් නැද්ද මං කොමක් වෙනවා මම මෙන්න එතකොට කොහොමද මාත් මේ බඩේ ඉන්න මිනිස්සයා මාක් වෙනවා දුන්නා ඉතින් එකගෙන ගියා ගිහින් හොඳ වෙලාවට එළකිරි ටිකක් දුන්නා එළකිරි ටිකක් දුන්නේ හොඳ වෙලා දැන් උදේ දාන්නේ දැන් 9යි පිටා වැළඳුවා මේ අම්මා අනේ මම මෙන්න මෙහෙය මගේ නම්බරේ මේකේ ඔබවහන්සේ මට කතා කරන්න ඒ වැලවට ආරම් මුකුත් නෑ දුන්න වැන්ද එයා ගියා කියද මට හොයා ගන්නවා අන්න ප්‍රඥා තමන් කලියොත් කරා අත ඉස්සියන්නේ ඉස්සියක් කරලා තනියෙන් මේ තොදොල් වෙන්න කියොත් එන්න මොකෝ සමහර ගෑනු හොඳලා ඉන්න ඇවිල්ලා මේ පොඩු කුඩේට කතා කිව්වා ළඟ ඇවිල්ලා වැන්දගෙන කැරටි කැරටි ඇන්දරියම යන්නත් එක්ක කතා දැන් බලන්න ඉන්නේ මොකද්ද තන මේ හාමුදුරුව එකත් එකටම හාදේ उपाधिकिरी मन कि प्रज्ञावंतोला වෙන කිසිම හේතුවක් නැහැ. ඔබට තියෙන එකම හේතුව තමයි මේ ධර්ම දේශනා මාධ්‍ය හරහා අන්තර්ජාලයෙන් හෝ යම් යම් අය අහන. ඒ අහපු අය අවබෝධි. දවසක් කොට්ටාය බැහැලා මම පාරේ ඉන්නවා ටැක්සියක් එනකම්. කියලා තරණ ජෝඩුවක් ඇවිල්ලා බැහැලා කඩේට ගියා. මන් දන්නේ නැහැ මොකටද යන්නේ කියලා. ගිහිල්ලා බීම් එකක් අරන් ඇවිල්ලා මට නැන්නා. වැඳලා මේ පළතුරු විශ්වාරගය නිකම් බීම් නේද අපේ බීමකෝ ස්ප්‍රයිට් පැන්ට ඕන දෙන්නේ. श्रद्धा නොවනති බවයි සන්න සුදුසු දෙ සුදුසු වෙලාවේ
පූජ කළා. දැන් සමහර මේ මෑතක කොළඹ ගිහින් දවස් දෙකක් මට මොන දෙන්න උනා ප්‍රියතුරු මහත්තුරු මම දැන් මුදල් දෙන්න බලාගෙන යන්නේ කවුරු හරි දායකයෙක් ගෙදරට යනකොට යාම දෙනවායි. නමුත් ඒ දෙන්නම ගුවා ස්වාමීන් වහන්සේ සල්ලි එපා. ඇයි අපේ මේ දර්ශන සම්පත්‍ය අපේ අවතුම් පැවතුම් දෙකම යම් කෙනෙක් පැහැදලා ඒ පැහැදුණු කෙනා Tamanට පුළුවන් විදිහට පිං ප්‍රෙස් කරනවා. දැන් ඒ මිනිස්යාට පුළුවන් උනේ කොළිය රතියෙන් මා වඩම්ම. ඒකට යන සුළු මුදල් කිව්වා එපා. අවශ්‍ය නැහැ. ඉතින් අපි නක් කරගත්ත නේද? ආ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාවන්ත නොවිතින් දැන් සාසනය නැහැ අදලංකා. මොකද ඒ තරමට ස්වාමීන් වහන්සේට සලකන අය අඩුයි. එහෙනම් මේ පිටස ශ්‍රද්ධාවන්ත නිසානේ මේ ආවෙනේ. ලැබිලා දාණේ අදන් ගෙවිලා දැන් බෑයකට අධික කාලය වැඩගෙන මේ බණ අහනවා. දැන් මේ ධර්මය අහන්නේ මොකටද? අපි තව තවත් ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. තව තවත් සතිමන්තය වෙන්න ඕන. තව තවත් වීරයවන්තය වෙන්න ඕන. සමාධිමන්තය වෙන්න ඕන. ප්‍රඥාවන්තය වෙන්න ඕන. ඉන්ද්‍රිය කියක් වැඩි නම් බණ අහන්න. පහයි. එහෙනම් මේ සසල දුක දන්නේ නැති කම නිසා, ධර්මය දන්නේ නැති නිසා, ශ්‍රද්ධා දින්දී නැති නිසා මිනිස්සු නැවත 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 පව කර කර දුකටමයි වැටෙන්නේ. දැන් මේ ලංකාවේ බෞද්ධයෝ මොනවද කරන්නේ? සතුන් මරනවා. තවය සොරකම් කරනවා. තම සමහර වැඩිපුර කාමීච්ඡාචාරය. දැන් කාමීච්ඡාචාරය ගම පිල්ලයක් වගේ නේ ලංකාවේ. කසාදවල කවුද සමගින් ඉන්නේ අද කාලේ? තරුණ කවුරුද? විවාහ වෙන කලින්ම වරද වෙන්නේ ඉවරයි. ඊට පස්සේ පිරිසුදු බව කියන එක ඉස්සරහ යවන ගෑනු ළමගේ දැන් එක හොයන්නේ නැහැ. හොයන්න බෑ දැන්. ඒක මොකද පාසල් සමයේම ඒක ඉවරයි. ඊට පස්සේ පටන් ගන්න විවාහයක් කියලා පටන් ගන්න මොකද්ද සාධිකයක්. නමට විතරයි මිනිස්සේ නමට විතරයි ගෑනු කෙනෙක් ඉන්නේ. අනිත් සම්බන්ධතා ඔක්කොම Facebook එකෙන් අනිත් අන්තර්ජාලයේ සමාජජාලය හරහා තමයි අපි අද සිද්ධ කරන්නේ. දැන් මේ අන්තර්ජාලය තුල සමාජජාලය නිසා කොච්චර පවුල් කැඩෙනවද නේ? සැකේ ඇති වෙනවා. දැන් නෝණ මොකද්ද කරන්නේ කියලා මාත් දන්නවා. මහත්ය මොකද කරලා කරන්නේ කියලා නෝන දන්නේ. ඒකට යන්න Facebook account එකට. ගිහින් බලන්න නෝන දැන් කොහෙද ඉන්නේ? අනම් ෆොටෝ එකක් ගහලා බීච් එකේ. තනියෙන් තමයි ෆොටෝ එක තියෙන්නේ. හැබැයි එහා පැත්ත අවවරු ඉන්නවද කියලා දන්නේ? දන්නේ නැහැ. මහත්ය නෝණ ඉන්න තැන බලා ගන්න අර සමාජ ජාලයට මැප් කරනවා. ඉතින් ගෙදර ඉන්න දෙන්න කතා කරන්න වෙන්නේ නැහැ. අනේ මේක ඇතුලේ ඉන්න යාළුවෝ ගැන දෙන්නට දෙන්න දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අසීමාන්තික ආසාවක මිනිස්සුන්ට දැන් තියෙනවා. කාම රාගයේ වැඩි වැඩි වෙලාවේ ඒව හොයාගන්න මාධ්‍යකුත් දුන්නා. සමහරට ඒ ස්මාර්ට්ෆෝන් එක ගෙනත් දෙන්නේ මහත්යමයි. මොකටද? උපාංගෙ නෝනට ආදරේට. ඒ ෆෝන් එකෙන්මයි නෝනා තව මහත්ෙක් හොයාගෙන මෙයාට යන්නේ මෙයාවල් පැයි කියලා. කවුද වරද්ද කරගත්තේ? ස්වාමියාමයි කරගත්තේ. දෙනවා නම් ඕක හැක් කරලා දෙන්න ඕනේ. එතකොට හරි. එතකොට යවන මැසේජ් මහත්යරත් එනවා. එතකොට මේ ගෑනුන්ට මොනවද කරන්න කියලා අල්ල ගන්න දැන් මේ අම්මලට පුතේ මොකද ඒ කාලේ ඔය හැක් කිව්ලි අර ඔයගොල්ලෝ දුන්නේ නැහැ නේද හැක් කරේ හක්කට නෙදුන්නේ පාර දැන් කොහොමද දැන් මහත්යෙන් නෝනට ගහන්නත් ඇණි ඉස්සර ගහලා තියෝනතර කොන්ද කැමරන් දාලා එහෙම ගහලා මොකද තරහටද නෑ මේ පවුල රැක ගන්න ඕන නිසා ගෑනු කෙනා කට ගහන්න එනවා නම් කටේ දත් කික් ගලවන්න කවුද දැනගන්න මහත්ය පිරිමිකම කියන්නේ කනේ පිරිමියා කියන්නේ මොකද පිරිමියා ගෑණි වගේ නේද කියනවා කොන්දක් තියන්නේ නැහැ තමන්ගේ ගෑනු කෙනාව ගහලා හරි බැනලා හරි හදාගන්න දැන් එහෙම නෙවෙයි දාලා කිව්වට අඬාගෙන යන්නේ දේශීය පියද පියද යන්නේ මොකද කොටු පෙරාගෙන යන්නේ පිරිමිකම නැහැ වැඩ වැටෙනවා මේ ගෑනුන්ට වසඟ වීම කියන්නේ පිරිමිකම නෙවෙයි පිරිමියා කියන්නේ ස්ත්‍රියව රැකගෙන කොන්ද කෙලින් සමාජෙ ඉන්න කෙනෙක් එතකොට දැන් පිරිමි ගෑනු පිරිමි වගේ ඉන්නවනේ පිරිමියා එයාලගේ ස්වභාවය තමයි මරක උඹ මොනවා කළා කමක් උඹ යන්නේ පා මාව දාලා යන්නේ පා වැරදි බැරි බැරි හරි කමන්නේ ගෙදර හිටපන් එහෙමත් කියනවා නේද ඒතර පිරිමි ගම කියන්නේ අත්හරින්න පුළුවන් මොකද්ද අත්හරින්න නෑ පිරිමි මේ ගෑනු අය කොයි මොකක් හරි නැහැ නේද වැරදි කරනවා දැක්කට පස්සේ ආය අල්ලගෙන ඉන්නේ නෑ යන දැනකම යන්නේ කියලා තමන් බන භාවනාවක් කරගෙන සිල් ටිකක් රැකගෙන ළමයිද ළමයි පදාගෙන ජීවත් වෙනයි නැද්ද ලංකාවේ එහෙනම් මේ කාමීසු විචාචාරාව කියන එක බහුල වශයෙන් අද ලංකාවේ සිද්ධ වෙනවා. නගර ගම්වලින් බලන්න මොනතරම් මධ්‍යස්ථාන තියෙනවද මේව කරා. පිරිමියන්ට කාන්තාවන්ට මේ කාන්තාව තමයි ඒක වැඩ කරන්නේ. ඊයාලට උතල වරදේ බැඳෙනවා. දැන් ගෙවල් වලට යවන් සල්ලි කොහෙන්ද යන්නේ? මෙයා ගෑනුනම ආධාරණිකව හම්බ කරගෙන යනවානේ. එහෙනම් මේ දේවල් එන්නේ එන්න වැඩි ලෝකේ අපාය බවට පත්තරෙන් මේ වෙන නිසා තමයි මේ වසංගත ඇවිල්ලා මිනිස්සු මැරුනේ දැන් ළඟදී. සත්තු මරනවා මිනිස්සු මරනවා වැඩි එන්නේ ඒ ඔබ දැකීමේ ඒ රටවල්මනේ ගොඩක් මැරුනේ.
ලංකාවේ 11 දෙනානේ ඇමරිකාව කියන්නේ නැවත් දැනට මම දන්නේ ගන්න ලක්ෂ 4ට වැඩිනේ එතකොට ඔබ දන්නා ලෝක යුද්ධගෙන යව ලෝකෙ මිනිස්සු මරන්න උදව් කරපු රටවල් නේ ඔබ ආ බලන්න කර්මය එන්නේ නැද්ද මිහි පිට මෙනවා නිසා මේ විපත් වැඩිද මිනිස්සු පව කරන වැඩි බොරුව රජේ හැමතැනම බොරු මන්ත්‍රීවරුන්ගේ දේශපාලනඥයන්ගේ පටන් ගත්තා හැමතැනම ගත්තා और यार लोको लोको बोलो क्या ना पासी के पड़ी 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 बोलो क्या ना यार लोको लोको ये वाला काम करना उधर बड़े ये क्या पड़ी पड़ी ये आलगे लेबने क्या ला काम ना निकाल नहीं ना इवेंट में कर हम दारा में दुख की नहीं है यार लोको 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 ये वाला लोको लोको कट यार लगे नहीं अब बड़ा दिन मनोज छूटता है आप ये दिन अगर लोको सेम आर के नीचे बस रहे गमन जान दो पोलिंग वाले के बेहद काम खबर दाते सब अपने सब देन में ले आ रही मैं तमाम पसंद ඒක දැන් හරි වෙනස් වෙයි කියලා අපි දැන් වැඳගෙන බලාගෙන ඉන්නවා. එහෙම වුණොත් හොඳයි. නැත්නම් හැමදාම මොනේ මොකද්ද අපිට සීන මාලිගා තනා දීලා එයා ලොකු මාලිගා ඇත්තටම තනා ගත්තා. නේ? පරම්පරා හතරකට ජීවත් වෙන ධනය ස්විස් බැංකුවල තැන්පත් කළා. අපි මෙහි ඈනුන් ඇරෑ කුලී වැඩ කර කර හදාගත්තු බීතික විකුණ ගන්න බැරුව අපේ ගොවියෝ දුක් විඳිනවා. අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ඉතින් මොන දුක විඳලා ආරම්භින් හරි අපේ ජනතාව දාන දෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි අපේ ජනතාව සැපත් වෙනවද නැහැ මොකක් නිසාද බොරුවයි හොරකමයි නිසා පුළු පුළු ගානේ ලොකු ලොකු දේවල් හොරකම් කරගත්තට පස්සේ ඔබ දන්නා මහ බැංකුව කොල්ල ගියා දැන් කාගේ ධනයද ගියේ මේ රට වැසියගේ අපි අපි පිට බදු පැටවුණා නේ දැන් ඒ ටෙලිෆෝන් බදු අර බදු ඉන්නේ බදු කියනකොට අපිට ජීවත් වෙන ක්‍රම නැතුණා මිනිස්සයා කුපිත වුණා ශ්‍රද්ධාවාදී ඉන්දිය දියුණුණා දැන් දුගී වෙන්න වෙන ඉන්දිය දියුණු වෙන්නේ ඇයි නැති බැලිකම් දන් දෙන්න ඕනක් දෙන්න විදියක් නැහැ ප්‍රශ්න වැඩි පන්සලකට යන්න හිතෙන්නේ නැහැ දානයක් දෙන්න විදියක් නැහැ නේ ඒකයි ප්‍රශ්නේ ඉතින් අපි බලන්න අපි මේ ගම්මානලා වුණ බැඩි එන්නේ නැහැ මම බලලා මොකද කියලා බලනකොට ඉතින් මේ මිනිස්සු දේන අවශ්‍ය නැහැ දුක් විඳිනවා කොලේවල් ලුණු කඩනවා කියලා ලුණු කඩන වෙලාවට වෙලාවක් තියෙද මෙහෙ නැහැ දුක වැඩි කොළඹ රටට ගියාම අපිට බොහොම සැපයි ඒ පැත්තේ මිනිස්සු දනවත් බොහොම ශ්‍රද්ධාවන්තයි වන්දනා කළ දන් දෙනවා උපස්ථාන කරනවා ඒක වෙනසක්. ඉතින් දැන් රජයට සාපකල වැඩකුත් නැහැ මොකද හේතුව? අර මේ කතාවේ කිව්ව වගේ දන් දීලා නැහැ අපි. අපි කියන්නේ යමෙකුට ධානය නැත්නම් එයා මොකක්ද දීලා නැහැ. ධානය දීලා නැහැ නම් කාගේවත් වරදකුත් නෙවෙයි. හැබැයි අරකා හැදෙන්න ඕනේ. ඒක හැදෙනකොට ධානය ලැබෙන්නේ පහළට. අනිත් ඒවා තමනුත් දන් දීලා ඉතින් අර ලැබෙන එක වැඩිමින් ගන්න ලැබෙන තියෙන එක දන් දීපු නිසා වෙන්න ඇති නේ. हेतु එයාල දින්නේ මොකද? දන් දීම නිසා. දිනලා ගිහිල්ලා කරන්නේ අපි දන්නේ නැහැ. නමුත් දින්නේ දන් දීම නිසා. ජනාධිපතිකම ලැබිලා තියෙන දැන් ඉන්න. එමෙතුමාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේට අග්‍රපුඩ දන් දීම නිසා ප්‍රදාන කළ තියෙන උසස්ම ආකාරය. උසස්ම දෙ දුන්නම උසස්ම තනතුරු ලැබෙනවා. දැන් ඒක හරියට කරන එකයි තමයි වෙන්නේ. ලැබිච්ච බලතල හරියට පාවිච්චි කරන්න. ඒකයි වෙන්නේ. එතකොට යාට දෙන්නොත් කිනා ප්‍රෙස් කරගන්න. ප්‍රහේමනාච තමන්ගේ සහ පවුල සුඛ විහරණයට විතරක් මේව පාවිච්චි කළොත් ಜಾති ಜಾති මනාවෙ සාප වෙනවා. ගෙවන්න සිත් වෙනවා. දැන් රජකම කියන අපායට පාරක්. සුගතියට පාරක් වෙන්නේ නැහැ ගොඩක් අය. හැබැයි ජනතාවට සමානව සැලකලා දන් දීලා අර්ථ චර්යාව කරලා සමානව සැලකගෙන ප්‍රිය වචනේ සංග්‍රහ කළොත් යම් රජෙක් එයා යනවා मनुष्य කොണ്ടി කැරලි ගෙන පුනාන්නේ. පස්සේ පොලිසියෙන් ළඟදි මම දැක්ක කරලා තියෙනවා ඒක හොඳ වැඩක්. ඒ කොണ്ടി කපලා මෙයාව
නාවල ඇඳුම් අඳින. හැබැයි ආයෙ මොකද උනේ? ආයෙ හෙන්න වෙනවා. කොච්චර අපි නාවල ගන්න හැදුවත් පව කරපු මිනිස්සයා පව ගෙවන්නම් ඕනේ. ඒකනේ කියන්නේ කූඩල්ලව මෙට්ටේ කියන්න බෑ. ඔබ දා අහලාද කාලගන්නේ සියාකාන්තය කතා? උම්මගේ ජාතකෙදි. ඔය කාලගන්නේට ලස්සන ගෑනු ළමෙක් විවාහ කරනවා. මංගලාරති කොහෙද ඉන්නවද සාමාන්‍ය මනමාලයා මනමාලි? මොකක් කොඩද ඉන්නවද? ඇඳ උඩ. දැන් මනමාලි ඇඳනකොට මේ කාලගන්නේ මිනිහා බිමට බලනවා. මනමාලි පැදුරට එනකොට අර මිනිස්සයා ඇඳට යනවා. දැන් එළි වෙන ගමන් දෙන්න මොකද කරේ? ඇඳට යනවා පැදුරට යනවා. ඇඳට යනවා පැදුරට යනවා. මංගලාරති ඉවරයි. එතන මේ මනුස්සරට කොහමරි මේ ශ්‍රියාකාන්තාවගේ මේ ස්වරූපිනේ බේරෙන්නේ නැයි පිනම මොකද්ද මාද පින? එවැනි කෙනෙක්ව දරන්න තරම් තමන්ට පින නැහැ. සැප වෙන්න පින නැහැ. යනකොට දැන් දිඹුල් ගහක් තිබුණා නේද? දිඹුල් ගහේ නැගලා මේ පිරිමි මනමාලේ දැන් දිඹුල් කනවා. අපි දැන් දිඹුල් කියලා හිතමුකෝ. දිඹුල් කියලා දැන් පොතේ තියෙනවා. දිඹුල් කියලා මම දාන්නේ මොකක්ද කියලා. ඉඟුල් නෙවෙයි මොනවා? දිඹුල් දිඹුල් ලා කියෝ දියු. තව මරි කණ જાතියක් දැන් නෝණගෙන අනේ තමුන් තනියෙන් කරේ මටත් දෙනවා. ආ තමුසට ඕන කඩේ ගන්නවා. ඉතින් දැන් කිසිම ආදරයක් මොකද නැහැ දැන් මට. හරි බේරෙන්න ඕන. මොකද කරේ දැන් නෝණන් ගස් නැගලා තමයි. දැන් දිබුල් කනකොට මෙයාගේ කටු අත ටිකක් ගෙනල්ලා ගහ වටේට දැම්මා. දැන් කාටම හින්ද දැනෙන්නේ? අම්මෝ මම ගැලවුණා කියලා ගෝල ගියා. ආ නෑ ඒ උතුම්බරා ගහ උඩට මුකනාට කියන උතුම්බරා මනාලි. කවුද දැක්කේ? රජතුමා දැක්කා. රජතුමා ඒක ලස්සාමගෙද? අස්සාමද ස්වාමී තමයි අර ඉන්නේ කොහෙද ඉන්නේ අපෝ මගේ බින්දන ඔයාලට පින නැති වුණා රජතුමාට පින තිබෙන නිසා වඩම්මගෙන ගියා උතුම්බරා දේවිය උම්මග්ග චා එහෙනම් ඒව විඳින්නක් මොනවද තියෙන්නේ පින තියෙන්නේ නෝමල දෙන්නේ කියලා දෙන්නේ මොකද කියන්නේ ඒකට ගිතාරන වරුගෙන හරි ඒක සපද්ද නෑ මහලුක ඇයි අරෙන් කරච්චල එකයි මෙහෙන් තව කරච්චල. දැන් දෙකක් ආවගෙන මොකද මේ කිරිමි කනට වෙන්නේ? බෙල්ල වැලලා ගන්න සිද්ධ වෙනවා නේ හැම දෙයකම වියදම වැඩි. රජලලා භාර්යාව ලැබෙන එක සැපයි. මොකෝ? රජතුමාට ධනය තියෙනවා, අණ තියෙනවා, අන්තපුරේ රමන්න ඕන දෙයක් ඉන්න. දැන් කාලෙ කෙනෙක්ට එහෙම ලැබුණා කියන එක සැපක් වෙන්නේ නෑ. දෙපැත්තෙන්ම එයාට දුකක් තමයි ලැබෙන්නේ. එහෙනම් හරියට සිල්වත් ගුණවත් භාර්යාවක් යම් කිසි පුරුෂයෙකුට ලැබුණා පතිවෘතව ඇති එයා පින් කරලා තියෙනවා කවුද පිරිමියා සිල්වත් ගුණවත් පුරුෂයෙක් තමන්ට ලැබුණා නම් ඒ කාන්තාවත් ඒ සඳහා පින් කරනවා ඒ පින තමයි කාම මිච්ඡාචාරයෙන් වැළකීමේ පින වෙන මොකුත් නෙවෙයි හරිනේ එහෙනම් මේ අකුසලයන්ගේ යෙදෙන නිසා මිනිස්සුන්ට දුක වෙයි සපාරු බොරුව ගැන අපි කියන්නේ බොරු කීම නිසා දුක වෙයි දැන් බොරුවෙන් වෙන්නේ මොකද්ද සසල ගමනේ කෙලතළු වෙනවා ගොළු වෙනවා කතා කරන්න බැරි වෙනවා වචනේ මිහිරි නැහැ සුරාපානෙ මෙලම ධනයෙන් පිරිනව අපමාව දිය වෙනවා නරක් වෙනවා ලෝක බහුල වෙනවා මරණයෙන් පස්සේ නිරේත් ඉරේ මොකද්ද ලෝධිය හැලියට යනවා දැන් ලෝධිය හැලිය මතක් කර කර බාර් එකට යනවා අරේ යන්න තියෙනවා මෙහෙත් යනවා දැන් හරියටම ධර්මයේ පිළිගත්තා ශ්‍රද්ධාවන්තින්ම යයි නෑ යාට තේරෙන අනිවාර්ය ඒකාන්තී ලෝධිය ඇලියට වැටෙනවාමයි ලෝධිය බොන්න වෙනවාමයි ඒක බොන්න මොකටද සල්ලි දෙන මම මේවා බොන්න ඊට වඩා හොඳයි රස බීමකක් පොතම හරි ඇඟට හොඳ එකක් නේ වඩා හොඳ එලකිරි වගේ දැන් මං කලින් එලකිරි බිව මොඳ එලකිරි කතා ඉවරුන්නේ නෑනේ ආයි ඉවර කරලා ඉන්න එලකිරි බීලා එනකොට 11යි වෙලා වැස්සක් පටන් ගත්තා श्रद्धावंत මේ මිනිස්සු මේ පිරිමි කෙනා කුඩේ නැට්ටුණා මම කොයි දෙන්නේ එක ඕනේ නැහැ කුඩ පූජාවන කරගෙන සාදු කියලා අනුමෝදන් වෙන්න ඔහොම පින්කම් කරන්න හැමෝටම ලැබෙන්නේ නැහැ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ දෙන්න ලැබෙන්නේ නැහැ දැන් වහිනකොට කුඩේ වුණා දැන් පාළ මම කුඩ 100ක් ගෙනත් පූජා කරලා කඩන්නේ නැහැ වහින්නේ නැති වෙලාවේ වහින වෙලාවේ කුඩයක් නැත්තම්
ඒකන මට තුනි මන් දෙන්නවා මට කුඩයක් නැහැ කුඩයක් කන්න පූජා කරනවා ඊට පස්සේ මන් ආවා අපේ තවත් ශ්‍රද්ධාවන් දායකෙක් ඉන්නවා කඩේ මම බැලුවා දැන් 11යි 30යි මෙයා බනිස් කිරියක්ව මට පූජා කරයි දන්නේ නැහැ කියලා මම ගොඩ වුණා අනේ මොන බනිස් කතාවක් නැහැ ආගිය දොරතුර අහලා ඔහේ ඉක මන් කල්පනා කරා මේ ඉන්න නම් කල්පයක් ගියා මොලේ නම් පෑදෙන්නේ නැහැ බනිස් අත්පත් දෙන්න පින තිබුණේ ඉතින් කමන්නේ කෑම කන්න මහන්නා නෙවෙයි ඉල්ලන්නත් බෑනේ ආයි ගමන මම පටන් ගත්තා පයින් ආ කස උපාද රම්මගෙන ගිහින් පුතේගේ බයික් එකේ නෝන්න කැලේ හරි ඒ අම්මා ශ්‍රද්ධාව නිසා බැලකෝ අනේ අවසර බයික් එකෙන් වඩින්න මම පයින් හරි මං කොයි ඔයයි ලෝඩු දාලා යන්න මට මේ අමාරුයි කියලා බයික් වලින් මම කමන්නේ එයාගේ ශ්‍රද්ධාවක සාදු කියලා සතුටු වෙන්න ඕනේ අනුමෝදන් වෙන්න ඕනේ හැබැයි වෙලාව අනෝ එක කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ 12යි 5යි මෙහෙට එනකොට දැන් දානි ගන්න දැන් මෙතන දායකයෝ තියෙනවා मणिशा කඩේ මිනිසුත් තියෙනවා එහෙනම් එහෙමයි තත්ත්වේ නේ හොඳ අයත් ඉන්නවා වැඩිපුර ඉන්නේ ශ්‍රද්ධාවට සමහර නැති බැරි කම නිසා දෙන්නේ සමහර මසුරු කම නිසා දෙන්නේ නැහැ එහෙනම් කොහොමයි අපි පැවිදි ජීවිතය අපි ගෙවන්නේ අපිට ලැබුණා හෝ නැලුණා හෝ අපි කවුරුවත් අපිට ඇපෙලා නැහැ නබහස් මහාන වෙන්න අපි දාන දෙන්නම් කියලා කවුරුත් කිව්වේ නැහැ මට එදා මම්මාමනේ මට වරන් නිසා මරණ නිවන් කවුරු දුන්නත් නැතත් මගේ ගමන මම යන්න ඕනද නැද්ද යන්න ඕන ඒක මගේ ගමන කවුරු බැන්නා නින්දා හරියට පස්ස තියෙනවා නින්දා කරනවා බයිනවා අපහාස කරනවා ප්‍රශ්නයක් නැහැ ඕනනම් බැලපුදෙන් දවසේ මාරි මට ප්‍රශ්නයක් හරියට සංග්‍රාමයට කිහිපතාව ඇතාට ඔය ඊතල අරම වගේ ඔය ඊතල පස්සේ දුවන්නේ විද්ද කවුද කියලා ඔයන්නේ නැහැ ඇතා යන්නේ ඉලක්කෙට යුද්ධ දිනන්න බැ නැත්තම් එහෙනම් අපිට මේ බයිනවයි කල්මුල් ගහනවා කියලා අපි ඔයගලන්නේ යුත්තේ අපිට තින් යන්න වෙන්නේ නැහැ නේද අපේ වැරදි නිසා වෙන්න පුළුවන් බන්නේ මේක කරන්න දෙයක් අපි වැරදි කළා වෙන්න ඇති ඒ දැන් අදාළ නැහැ ඒක අතීතෙට කියපු දෙයක් නේ ඒ වැරද්ද අල්ලගෙන තව කෙනෙක් බයිනවයි කියන්නේ යාම ඕන කෙනෙක් ඊයේ අකුසල් කරපු භික්ෂුව අද භාවනා කළොත් සිල්වත් වෙනවා ධ්‍යාන ලබන්න බැරි පුළුවන් එහෙනම් මේ මිනිස්සු බයිනේ කාට අද ධ්‍යාන ලබන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ දිල්ලගෙන දිගටම යන්න එපා. වැරදක් කරන දැක්කොත් තමයි කිවට කමක් නැහැ. හැබැයි ඒ පරණ වැරදි නිසා මේ වික්ෂෝ මනින්න එපා. දැන් අපි කිතුම අවුරුදු 20 මම මොකක් කරේ වැරදක් කරේ කියලා. උපමාවක් මම කියන්නේ. දැන් මට 35යි කියන්නේ. දැන් අවුරුදු කීයක් වෙලද? 15. ඒ නාම රූප එතන බිඳිලා ඉවරයි. ඒ හිතෙන් එතන බිඳිලා ඉවරයි. වෙච්ච වැරද්ද එතන ඉවර වෙලා ඉවරයි. දැන් තාම ඕක මතක තිබුණ කෙනෙක් අන්න අරහාමතුරු තමයි අරගෙන. අවුරුදු කීකට පස්සේ යන්නේ තාම උපදූප කියන්නේ 15කට ගොඩක් උපාසක අම්මලා උපාසක අම්මලා වගේ පිරිමි උපාසක අම්මලා වගේ පිරිමි අපි කියන චීත්තන්න පිරිමි කියන්නේ මේ එවණිය මොකද කරන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේ නිවන් මාග යනවද මම මේ කුමාරට උඩට කිව්වා මාව කුමාරලයි කවුරුත් කුමාර කරන්නේ නැහැ මමනේ වැදෙන එක මටනේ වදින්නේ කමක් නැහැ මට වැදෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ එහෙනම් බැලමුද මොකෝ කාටේ බයි මට කියලා කියන කෙනාට මම කියලා කියන්නේ නැහැ එතකොට නාම රූප වශයෙන් ගත්ත එන හිත හදාගන්න ඕනේ මේ මිනිස්සු බයිනවා අනේ අඬලා දොරලා අනේ මට නම් මහාන දන් කරන්න දැන් මිනිස්සු වලකන්නේ මේ මිනිස්සු දන් දෙන්නේ නැහැ මට වඳින්නේ නැහැ මට සීට් එක දෙන්නේ නැහැ බස් එක දෙන්නේ නැහැ මට වෙනස්කම් කරනවා කිය අඬනවා නෑ ඒවා වෙන්න වෙන තව තවත් අපි පන්නරේට පත් වෙන මොහොත් වෙන දෙන්නේ නැති වෙනකොට බලෙන් හරි අපි ගන්නවා ඒකනේ මම කරේ අර ගෑනුන්ව නැගිටවල මම ගත්තා දැන් කතරගම යනවා මට බැලගෙන පින් කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒකයි සබල. ඉතින් ඒක නිසා අපි කොහොමවත් සැලෙන්නේ නැහැ. සැලෙන්න බැහැ. සැලෙන්න කොහෙ යන්නද නේ? මේ නිවන විතර එකම පිළිපිට. ඒකට යන ගමන් අතර කරන්නේ නැහැ කවුරුත් බැන්නා හරි මොනවා හරි කිව්වෙච්ච. මිනිස් ඕන දෙයක් කියන්නද? මිනිස්සුම කටවල් තියෙන ඕන දෙයක් කියන්න. තමන් රකින්න සීලය දන්නේ තමන්. තමන් වඩන භාවනාව කවුද? තමන්. තමන් යන මඟ හොඳද නැද්ද කියලා දන්නේ කවුද? එනම් මට විශ්වාස නම් මගේ ගමන මගේ ආචාර ප්‍රත්‍යයන් අතර තියෙන සිද්ධි අපිට හොඳ ගමන හම්බ වුණා සිල්වත් ජීවිතයක් හම්බ වුණා නිවැරදි ධර්මයේ
හම්බුණා. ලංකාව රහතුන් වහන්සේලා වෙන කාලෙක අපි ධර්මය වෙනවා. එහෙම නේද? දැන් මිනිස්සු ඇඳගෙන රහතුන් වහන්සේලා හොයාගෙන යන්නේ. ඩුප්ලිකේට් රහතුන් වහන්සේ ලහුවෙච්ච කොච්චර කොළමනවල ඉන්නවද? පෞල් කණාවතුරු ඉන්න රහතුන්. විහාරෙද? ඒ පැහැදෙන මොඩ මිනිස්සු ඉන්න අතරේ අපිට ලැබුණා ධර්ම විනයට අනුව හරියට නිවන් මඟ දියුණු කරගන්න. ඔය භාවනා ඥාන කියලා කොච්චර මුලා වෙනවද දැන් කාලේ? බොරුවට. සෝවාන් ඵල දවස් 4න් 10න් ලැබෙනවා. එහෙම කාලේ අපි තාම සෝවාන් නොවීම ගැන අපි සතුටු වෙනවා. ඇයි? වැරදි ක්‍රමයක සෝවාන් වහට දැන් නැහැ කොච්චර වාර. මොකද වැඩන්නේ? බොරුනේ. නේද? අපි ළඟ දේශනාවක් කළා භූමිජ සූත්‍රය කියනවා. වැරදි ප්‍රතිපදාවෙන් නිවන් දකින්න නැහැ කියන හරියට අං දෙකෙන් කිරි ගන්නවා. උපාසක මහත්තයෝ අං වලින් ඇඳලා කිරි එනවද? එළදෙනුන්ගේ හරගෙන එළදෙනුන්ගේ කිරි තියෙන එළදෙනුන්ට කිරි තියෙන කොහෙද? බුරුල්ලේ නේ. ආ එහෙන් ඇද්දොත් එයා අදින්න කොහෙද කියලා? ආ ඒ වගේ තමයි වැරදි භාවනා මාර්ග වඩනවා වඩලා කරනවා මම සෝවාන් වුණා. දැන් මෙහි එන අය බොහෝ වාසනාවන්ත එයා තම සෝවාන්ලා නැහැ. මොකද එහෙම වෙන්න දෙන්නේ නැහැ අපි. අපි වල හරි පාර කියලා දෙනවා. සියවරක් පෙළු අස්වලෝමයක් පැටින් ඉනලා එවනි මාස්වලෝමයක විදිනවනයි කියලා ඒසි. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම මනමින් දකිනවා කියන්නේ ඊටත් වඩා අමා කෞද්දේශනා කලි භාග්‍යවත් බුදුරජාණන් සෝතාපන්න සංයුක්ත. සෝතාපන්න සංයුක්ත තියෙන මේක බොරු කරන්න ලදහද? දවස් 4න් සෝවාන්. අද ධර්ම දේශනා සඳහා දායකත්ව දරු නම් සිහිපත් කර සියලු දෙනාටත් උතුම් නිවන් සුවයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක අපේ හාමුදුරුවෝ අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.